ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි බලන්න යන්නේ වෙනස්ම විදිහේ කතාවක්. පෙලිචෝ පුලු කියන බොලිවුඩ් මූවි එක තමයි අද බලන්න යන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කතාවට. මේ ෆිල්ම් විසෝ රිවියුස්. ඔන්න ඉතින් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ කතාවේ හීරෝ තමන්ගේ පවුලේ අය එක්ක වාහනයක ගමනක් යනවා. හැබැයි මේ යන්නේ කොහෙද කියලා නම් දන්නේ නැහැ. අපේ කතාවේ හීරෝගේ නම ප්‍රශාන්ත්. ඒ වගේම හීරෝයින්ගේ නම චිත්‍රා. දැන් ඉතින් මේ ගමන යන්නේ ප්‍රශාන්ත්ගේ තාත්තගේ උමනාවට ප්‍රශාන්ත්ට මනමාලියෙක් බලන්න. මේ වෙලාවෙම ප්‍රශාන්ත් ඩ්‍රයිවර්ට කතා කරලා කියනවා යන ගමන් අයිනකින් නවත්තන්න ඉට්ලි කාලා යන්න ඕනි කියලා. ඉතින් ඔන්න ප්‍රශාන්ත් ඉට්ලි කන්න ගිහින් ෂර්ට් එකෙත් එක්ක චට්නි හලාගෙන තමයි මනමාලියව බලන්න එයාගේ ගෙදරට යන්නේ. ඉතින් මේ අතරේ චිත්‍රා සහ එයාගේ ගෙදර අයත් මනමාලයව පිළිගන ලකලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මේ අතරේ දොරට තට්ටු කරන සද්දයක් ඇහෙන නිසා චිත්‍රාගේ තාත්තා කියනවා කිරිකාරයා වෙන්න ඇති ඉක්මනට ගිහිල්ලා දොර ඇරලා බලන්න කියලා. චිත්‍රා ඉක්මනින්ම ගිහින් දොර ඇරලා කිරි පැකට් දෙක ගන්නකොටම ඔන්න ෂර්ට් එකේ චට්නි හලාගත්ත ප්‍රශාන්ත් ඉන්නවා දත් ටික විරිත්තගෙන එළියට වෙලා. ඉතින් ප්‍රශාන්ත් මේ වෙලාවේ කියනවා ෂර්ට් එකේ චට්නි ටිකක් හැලුණා ෂර්ට් එක මාරු කරගන්න ඕනේ ඊට කලින් මම තමයි එනවා කියපු මනමාලයා කියලා. ඉතින් මේ විදිහට චිත්‍රාට කියනකොට ඔන්න චිත්‍රාත් කියනවා එයා තමයි මනමාලි කියලා. චිත්‍රා ප්‍රශාන්තව එක්කගෙන උඩ කාමරයකට එක්කන් යනවා ප්‍රශාන්ත්ගේ ෂර්ට් එක මාරු කරගන්න ඕන නිසා. නමුත් මෙතනදී චිත්‍රාගේ පවුලේ ඉන්න පුංචි ළමයේ ප්‍රශාන්ත් සහ චිත්‍රා වගේම එයත් කාමරය ඇතුලේ ඉන්නකොටම ඔන්න එකපාරටම එයා දොර වහනවා. නමුත් මේ වෙලාවේ තමයි දැනගන්නේ ඒ කාමරේ දොරාගුල පරණ හින්දා ඒ දොර වැහුවොත් අය අරින්න නම් බැහැ කියලා. මේ දොර වැහෙන සද්දෙට චිත්‍රාගේ තාත්තා එතනට ඇවිල්ලා ඇයට කතා කරනවා. මේ වෙලාවේ චිත්‍රා කියනවා මනමාලයාත් මාත් එක්කම ඇතුලේ තමයි ඉන්නේ මේ දොර අරින්න කාව හරි එක්කගෙන එන්න කියලා. ඒ වගේම ප්‍රශාන්ත්ගේ පවුලේ අයත් මේ ගෙදරට ඇවිල්ලා තේබන ගමන් කතා කරනකොට ඔන්න චිත්‍රාගේ තාත්තා එතනට ඇවිල්ලා ප්‍රශාන්ත්ගේ තාත්තට වෙච්ච සිදුවීම කියනවා. ඔන්න දැන් දොරාගුල අරින්න කෙනෙක් එනගා ප්‍රශාන්ත් සහ චිත්‍රා කාමරය ඇතුළට වෙලා බොහොම හොඳ කතා බහක් කරගෙන යන අතරේ ප්‍රශාන්ත් කොලේජ් එකට උපාධිය ගන්න යන කාලේ ඉඳන් මේ වෙනකන් එයාගේ ජීවිත කතාව චිත්‍රා එක්ක කියන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න මෙතන ඉඳන් ප්‍රශාන්ත්ගේ ජීවිත කතාව මෙයාගත් සරලවම කියනවා නම් අපි වගේම පොරක් කිසි වෙනසක් නැහැ. ඉතින් හැමෝම වගේ ප්‍රශාන්ත් කියන්නේ හැමදාම ගෙදරින් බැනුම් ගන්න කිසිම කමකට නැති කොලේජ් එකෙත් එයාගේ උපාධිය හරියට ඉවර කරලා නැති කොල්ලෙක්. මේ විදිහට කොලේජ් එකේ කෙල්ලෝ ටෝක් කර කර තමයි ප්‍රශාන්ත් සහ එයාගේ යාළුවා ටික කාලය ගෙවලා තියෙන්නේ. ඔන්න දැන් චිත්‍රාගේ වාරේ. චිත්‍රා කියන්නේ කොලේජ් යන සාමාන්‍ය පවුලක කෙල්ලෙක්. නමුත් චිත්‍රාට කොලේජ් එකේ සීනියර් කෙනෙක් එක්ක පොඩි චෑන්චුන් එකක් තිබිලා තියෙනවා. ඉතින් මේ විදිහට ටික කාලයක් යනකම් දෙන්නම බොහොම හොඳින් ආදරෙන් ඉඳලා තියෙනවා. දවසක් චිත්‍රා එයාගේ පෙම්වතා එක්ක ප්‍රශාන්ත්ගේ යාළුවෙක්ගේ රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ ප්‍රශාන්ත්ගේ යාළුවා නම් බොහොම හොඳ චෙෆ් කෙනෙක් විදිහට තමයි මේ රෙස්ටුරන්ට් එකේ වැඩ කරලා තියෙන්නේ. චිත්‍රා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක මේ රෙස්ටුරන්ට් එකට ගිය දවසේම ප්‍රශාන්ත් එයාගේ යාළුවව හම්බෙන්න රෙස්ටුරන්ට් එකට ගිහින් තියෙනවා. මේ වෙලාවේ ප්‍රශාන්ත්ගේ යාළුවා ප්‍රශාන්ත්ව එක්කගෙන කිචන් එකට යන්නේ. එයාටත් යාළුවා වගේම උයන්නාසයි කිව්ව නිසා ප්‍රශාන්ත්ටත් උයන විදිහ කියලා දෙන්න. මේ යන ගමනේදී ප්‍රශාන්ත්ට හදන්න ලැබෙන්නේ අහම්බෙන් වගේ මේ රෙස්ටුරන්ට් එකට ආපු චිත්‍රා සහ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ මීල් එක. ඉතින් මෙතනදී චිත්‍රා එයාගේ මීල් එක රස විඳින විදිහ දැකලා ප්‍රශාන්ත් හිතනවා එයත් චෙෆ් කෙනෙක් වුණොත් සතුටින් වැඩ කරන ගමන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් කියලා. මෙහෙම හිතලා ප්‍රශාන්ත් එයාගේ තාත්තා එක්ක කතා කරනවා එයාලත් රෙස්ටුරන්ට් එකක් ඕපන් කරන වැඩේ ගැන. නමුත් ප්‍රශාන්ත්ගේ තාත්තා නම් මේකට කොහොමත්ම කැමති වෙන්නේ නැහැ. ප්‍රශාන්ත් කොලේජ් කාලෙන් අයින් වෙලා රස්සාවක් කරන කාලේ එයාට ඉඳලා තියෙනවා ගෝල්ඩිග ගෑන් ළමෙක්. මේ කියලා නම් ප්‍රශාන්ත කන්නවත් සල්ලි නැති වෙන්න ඉඟන්නේ කරලයි තියෙන්නේ. දවසක් ප්‍රශාන්ත් වැඩ කරන ගමන් ඉන්නකොට ප්‍රශාන්ත් දැනගන්නවා එයාගේ ගෑන් ළමයා වෙන කෙනෙක් එක්ක චිත්‍රපටි බලන්න යන්න හදනවා කියලා. මේකට හොඳටම තරහ යන ප්‍රශාන්ත් එයා වැඩ කරන තැන ඉඳන්ම අර කෙල්ලට ෆෝන් එකෙන් හුත්තටම බැනලා ඔන්න ඒකට මැනේජර්ටත් බැනලා එහෙම්ම රස්සාවෙන් අස්සෙලා ගෙදර යන ගමන් ගොඩක් දවස්
එයාට හරියට කන්න බැරිුන නිසා බඩ පිරෙන්න හොඳට කාලා හිතනවා තනිකම තමයි ආතල් එක කියලා. ඉතින් දැන් ප්‍රශාන්ත රස්සාවක් නැති නිසා එයයි එයාගේ යාළුවෝ ටිකයි එකතු වෙලා YouTube එකේ කෑම හදන කුකරි ෂෝ එකක් පටන් ගන්නවා. ඉතින් ප්‍රශාන්ත මේ අතරේ උයන එක ගැන පොත්පත් එහෙම කියවලා ගොඩක් හොඳට ඒ ගැන ඉගෙන ගන්නවා. ඒ වගේම චිත්‍රා සහ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් උත් ප්‍රශාන්ත් වගේම කොලේජ් ඉවර කරලා දෙන්නව බලන්නේ දැන් තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්න. නමුත් මේ අතරේ තමා චිත්‍රාගේ නිදානයක් තරම් වටින ෆුඩ් ට්‍රක් අයිඩියා එක ගැන වික්‍රම්ට කියන්නේ. වික්‍රම් කියන්නේ ත්‍රාගේ බෝයිෆ්‍රෙන්ඩ්. වික්‍රම් මේ අදහසට එකඟ වෙලා ඉක්මනින්ම වික්‍රම් ගෙදර ගියෙන් එයාගේ දෙමාපියෝ හම්බෙලා මේ ගැන කතා කරලා සල්ලිත් අරගෙන එන්නම් කියලා චිත්‍රාව දාලා එක දවසක පිටත් වෙලා යනවා. නමුත් ටික දවසකින් චිත්‍රා එයාගේ බිස්නස් එක පටන් ගන්න එයාගේ තාත්තගෙන් ලක්ෂ 10ක් ඉල්ල ගන්නවා. මේ අතරෙම තවත් පැත්තකින් ප්‍රශාන්ත්ගේ YouTube වැඩෙන් එයාලට ලැබිලා තියෙන්නේ රුපියල් 500ක් වගේ පොඩි ගාණක්. ඒ නිසා එයාලා හිතනවා මේ කුකරි ෂෝ එක කරලා වැඩක් නැහැ. ප්‍රෑන්ක් වීඩියෝ කරොත් ඉක්මනට සල්ලි ගොඩක් ලොකු ගාණක් හම්බෙයි කියලා. ඉතින් මේ විදිහට හිතලා ප්‍රශාන්ත් එයාගේ යාළුවොත් එක්කගෙන ප්‍රසිද්ධියේ ගිනි දියා ගන්න ප්‍රෑන්ක් කරන්න හැදුවා. මේ හැම දෙයක්ම අසාර්ථක වෙනවා. මේ හැම දෙයක්ම කෙලවිලා ඉන්න වෙලාවක ප්‍රශාන්ත මංගල යෝජනාවක් ගේනවා. එයාගේ තාත්තා තමයි මේ මංගල යෝජනාව ගේන්නේ. ඉතින් ඒ වගේම චිත්‍රාත් එයාගේ තාත්තව වික්‍රම්ට මුණගැස්වන්න අරගෙන ගියත් එක්කගෙන ගියත් එතනදී වික්‍රම් එන්නේ නැහැ. ඒ වගේම චිත්‍රාගේ තාත්තා එයාට හොඳටම බැනලා තමයි ගෙදර යන්නේ. මේ විදිහට දෙන්නම එයාලගේ ජීවිත කතාව කතා කර කර ඉන්නකොට ඔන්න ගොඩ වෙලාකට පස්සේ ඊර වෙලා හිටපු කාමරේ දොර අරගෙන හැමෝම ඇතුළට එනවා. ප්‍රශාන්ත්ගේ තාත්තා ඇවිල්ලා එකපාරටම ප්‍රශාන්ත්ට කියනවා අපි වැරදි ඇඩ්‍රස් එකකට ඇවිල්ලා තියෙන්නේ, ඒ නිසා ඉක්මනින්ම මෙතනින් යමු කියලා. ඒත් මෙච්චර වෙලා ගොඩක් හොඳින් චිත්‍රා සහ ප්‍රශාන්ත් කතා කර කර හිටපු නිසා දෙන්නටම මේ වැරදීම ගැන පොඩි දුකක් නම් දැනෙනවා. මේ සිදුවීමෙන් පස්සේ දෙන්නම එයාලට අදාළ ප්‍රපෝසල්ස් බලනවා. ඉතින් මේ ප්‍රපෝසල්ස් වලදී ප්‍රශාන්ත නම් හොඳ සල්ලි තියෙන පවුලක ගෑනු ළමයෙක්ව සෙට් වෙනවා. හැබැයි චිත්‍රා නම් එයාට ආපු යෝජනාවට කැමති නැහැ කියලා කෙලින්ම කියලා ඒක එතනින්ම විනාශ කරලා දානවා. මේ සිද්ධියෙන් පස්සේ ප්‍රශාන්ත් ඔන්න උදේ පාන්දරම දත් මැද මැද කඩේ දිහාට යනකොට එකපාරටම මෙතෙන්ට චිත්‍රා එනවා. ඉතින් චිත්‍රා කියනවා මම ආයෙත් ෆුඩ් බිස්නස් එක කරන්න හිතාගත්තා, මට ඒකට ඔයාගේ උදව් ඕනේ, ඒ නිසා දෙන්නම එකතු වෙලා මේ බිස්නස් එක පටන් ගන්න කැමතිද කියලා. නමුත් මෙතනදි ප්‍රශාන්ත් හිතනවා අලුත් ප්‍රපෝසල් එක නිසා ලැබුණු ගෑන් ළමයාගේ සල්ලි වලින් ජීවත් වෙන්න පුළුවන්, ඒ නිසා මෙච්චර දුක් විඳින්න මට නම් බැහැ කියලා. ඉතින් මෙහෙම හිතන ප්‍රශාන්ත් චිත්‍රාට හරියට කතා කරන්නවත් නැතුව මෙතනින් ඉක්මනටම යන්න යනවා. නමුත් ප්‍රශාන්ත් අලුත් ගෑන් ළමයා බලන්න ගිය වෙලාවේ ඒ ගෑන් ළමයාගේ තාත්තා ඇවිල්ලා ප්‍රශාන්ත්ව ඉන්ටර්වියු කරන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී පොඩ්ඩක් මේ කසාදේ අවුල් යනවා වගේම ප්‍රශාන්ත් චිත්‍රාගේ ෆුඩ් ට්‍රක් බිස්නස් එක ගැන කියලා තමයි අර ගෑන් ළමයාගේ තාත්තව කොහොම හරි ෂේප් කරගන්නේ. දැන් ඉතින් ප්‍රශාන්ත්ට තියෙන එකම ගැළවීම චිත්‍රා. ඒ නිසා ප්‍රශාන්ත් චිත්‍රා ළඟට ගිහිල්ලා බිස්නස් එකට එකතු වෙන්න කැමති කියලා කියනවා. නමුත් මෙහෙම කිව්වත් මුලින්ම චිත්‍රා එකට කැමති වෙන්නේ නම් නැහැ. මොකද ප්‍රශාන්ත් කලින් එයාට සලකපු විදිය නිසා. ටික වෙලාවක් ප්‍රශාන්ත් බැගපත් වෙනකොට චිත්‍රා මේ දේට ටිකෙන් ටික කැමති වෙනවා. වගේම ට්‍රක් එක හදන වගකීම් පැවරෙන්නේ ප්‍රශාන්ත් සහ එයාගේ යාළුවෝ ටිකට. ඔන්න ප්‍රශාන්ත් සහ චිත්‍රා හැමෝම එකතු වෙලා ට්‍රක් එක හදන්න පටන් ගන්නවා. හැමෝම සතුටින් මේ වැඩේට එකතු වෙලා විනෝද වෙන ගමන් බොහොම සතුටින් තමයි ට්‍රක් එක අලුත් වැඩියා කරන්නේ. ඉතින් ටික දවසක් මේ හැමෝම රෑදවල් නොබල මහන්සි වෙලා හැමෝම එකතු වෙලා අන්තිමේදී ට්‍රක් එක ලස්සනට හදලා වැඩේ ඉවර කරලා ගන්නවා. මෙයාලගේ ෆුඩ් ට්‍රක් එකට පළවෙනි ඕඩර් එක එන දවස ඔන්න උදා වුණා. එදා බොහොම සතුටු දවසක් නිසා ඕඩර් වලට චිත්‍රාගෙන් සල්ලිත් අරගෙන මේ සතුට සමරන්න ප්‍රශාන්ත් සහ එයාගේ යාළුවෝ එදා රෑ බාර් එකට ගිහිල්ලා උත්තටම බොනවා. මේ විදිහට කරටි කැඩෙන්න උත්තටම ගහලා අහුවදා උදේ හොඳටම පරක් වෙනකන් කට්ටියම නිදා ගන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි, චිත්‍රා කෑම හදන්න බඩු ගන්න දුන්න සල්ලි වලින් තමයි
මේ මහරය බීපු ඒවට බිල ගෙවලා තියෙන්නේ. ඉතින් දැන් කෑම ගන්නව ප්‍රශාන්ත් ළඟ සල්ලි ඉතුරු වෙලා නැහැ. මේකට විසඳුමක් විදිහට එයාලා වෙඩින් එකට යන අතරමඟ තියෙන හෝටල් එකකින් එයාලට අවශ්‍ය ප්‍රමාණයට කෑම අරගෙන ඒ හෝටල් එකට සල්ලි දෙන්නේ නැතුව ඉක්මනින්ම එතනින් පැනලා වෙඩින් එකට හොඳටම පරක්කු වෙලා එනවා. ඉතින් මේ වෙඩින් එකට ඇවිල්ලා මේ හොරෙන් ගිනාවු කෑම තමයි හැමෝටම බෙදන්නේ. ඒත් මෙතනදී වෙඩින් එකේ මනමාලි ඒ කෑම කෑවට පස්සේ දැනගන්නවා එයාලගේම හෝටල් එකෙන් අරගෙන ආපු කෑම තමයි මේ දීලා දෙන්නේ කියලා. මේ කේස් එක ප්‍රශාන්ත් දැනගන්නවත් එකම ඉක්මනින්ම චිත්‍රාවත් අරගෙන එයාලගේ ෆුඩ් ට්‍රක් එකේ එතනින් පැනලා යනවා. මේ යන අතරමඟදී චිත්‍රාට හොඳටම ප්‍රශාන්ත්ගේ මේ වැඩේට තරහ ගිහිල්ලා ප්‍රශාන්තත් හොඳටම බැනලා වාහනයෙන් බහලා එතනින් යන්න යනවා. මේ සිදුවීමෙන් පස්සේ ප්‍රශාන්ත් බොහොම කලකිරීමෙන් පහෝදා වෙනකොට චිත්‍රාගේ ගෙදරට ඇවිල්ලා ප්‍රශාන්ත් යාළුවෝ එක්ක බීලා නැති කරපු සල්ලි ආයේ චිත්‍රාගේ තාත්තා අතර දීලා ඒ වගේම ට්‍රක් එකේ යතුරක් දීලා යන්න හදනකොටම ප්‍රශාන්ත් දකිනවා ගෙදරට මනමාලියෙක් ඇවිල්ලා ඉන්නවා. මේ දේ දකින ප්‍රශාන්ත් චිත්‍රාගේ තාත්තා වගේම අර ඇවිල්ලා ඉන්න අයටත් චිත්‍රා මේ කසාදරේ කැමති නැහැ ඒ වගේම එයාගේ දැම්ම කසාද බඳින්න අදහසක් නැහැ කියලා පැහැදිලි කරලා කියනවා. වගේම මෙතනදී ප්‍රශාන්ත් කරන මේ දේ නිසා චිත්‍රාට ප්‍රශාන්ත් ගැන ආයෙත් හොඳ හැඟීමක් ඇති වෙන්න ගන්නවා. ඔන්න ඉතින් ඊළඟ දවසේ චිත්‍රා රස්ස කෑමක් එහෙම හදාගෙන ප්‍රශාන්තව බලන්න එයාලගේ ගෙදරට එනවා. මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ ප්‍රශාන්ත් චිත්‍රාගේ තාත්තා එක්ක කතා කරලා එයාට උදව් කරපු එකට ප්‍රතිඋපකාරයක් විදිහට ප්‍රශාන්ත්ගේ තාත්තටත් කතා කරලා ප්‍රශාන්තව ජෙෆ් කෙනෙක් කරන්න කැමති කරගන්න. ඉතින් මේ වෙලාවේදී බොහොම අමාරුවෙන් චිත්‍රාට පුළුවන් වෙනවා ප්‍රශාන්ත්ගේ තාත්තව ප්‍රශාන්ත් ජෙෆ් කෙනෙක් කරන වැඩේට කැමති කරගන්න. මේ සිදුවීමෙන් පස්සේ ප්‍රශාන්ත් හැමදාම අලුත් කෑම ජාති හදන හැටියෙම ඉන්ටර්නෙට් එකේ වීඩියෝස් වලින් බලලා ඒ දේවල් ට්‍රයි කරලා බොහොම හොඳින් මේ උයන පිහන වැඩේ ගැන ඉගෙන ගන්නවා. ටිකෙන් ටික දවස් ගෙවෙනකොට ප්‍රශාන්ත් චිත්‍රා වගේම ප්‍රශාන්ත්ගේ යාළුවොත් එකතු වෙලා රෑ දවල් නොබලා නගරෙන් නගරයට ගිහිල්ලා එයාලගේ ෆුඩ් ට්‍රක් බිස්නස් එක සාර්ථක කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මේ විදිහට දවසින් දවස චිත්‍රා සහ ප්‍රශාන්ත් දියුණු වෙනකොට මේ දෙන්නගේ කුංචි ලස්සන බිස්නස් එක ගැන ටීවී ප්‍රෝග්‍රෑම් බව හැදෙන්න පටන් ගන්නවා. මේ ටීවී ප්‍රෝග්‍රෑම් එක දකින ප්‍රශාන්ත් ප්‍රපෝසල් එක ගෙනාවු කෙනා දවසක් ප්‍රශාන්ත්ගේ ගෙදරට ඇවිල්ලා එයා චිත්‍රාට කියනවා එයාගේ මේ බිස්නස් එකේ තියෙන 50%ක ෂෙයාස් එයාට විකුණන්න කියලා. ඒ වගේම ප්‍රශාන්ත්ගේ එන්ගේජ්මන්ට් එක ගැනත් මෙතනදී කතා බහ කරන නිසා චිත්‍රාට මේ දේට නම් චුට්ටක් හිත රිදෙනවා. මේ සිදුවීම නිසා චිත්‍රා ඉක්මනින්ම එයාගේ ගෙදරට යනවා. වගේම චිත්‍රාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙලා හිටපු වික්‍රම් ඔන්න ගොඩ කාලෙකට පස්සේ චිත්‍රා ගෙදරට එනකොටම එතනට ඇවිල්ලා චිත්‍රාට සොරි කියනවා. නමුත් චිත්‍රාගේ හිතේ ප්‍රශාන්ත් ගැන කැමැත්තක් ඇති වෙලා තියෙන නිසා චිත්‍රා වික්‍රම්ට බැනලා මෙතනින් ඉක්මනින්ම එලව ගන්නවා. පහුවදා දවසම චිත්‍රාගේ හොඳම යාළුවගේ පළවෙනි රේඩියෝ ෂෝ එකට චිත්‍රා වගේම ප්‍රශාන්ත් ගන්නවා කියලා චිත්‍රාගේ යාළුවා කතා කරලා කියනවා. ඉතින් මේ වැඩේටත් ඔන්න දෙන්නම කැමතිනවා. වගේම චිත්‍රා සහ ප්‍රශාන්ත් ටික වෙලාවක් කතා බහ කරලා එතනින් යන්නේ නම් හිත හොඳකින් නෙමෙයි. ඒ වගේම ඔන්න පහුවෙනදා චිත්‍රාට කසාදයක් බලනවා වගේම ප්‍රශාන්ත්ගේ එන්ගේජ්මන්ට් පාටි එකත් ඕගනයිස් වෙලායි තියෙන්නේ. මේ අතරේ චිත්‍රාගේ යාළුවාගේ රේඩියෝ ෂෝ එක පටන් ගන්නවා. ඒ වගේම චිත්‍රාට සහ ප්‍රශාන්තට මේ රේඩියෝ ෂෝ එකට සම්බන්ධ වෙන්න ඔන්න දෙන්නටම කෝල් එනවා. මේ අතරෙම ප්‍රශාන්ත් එන්ගේජ් වෙන්න ඉන්න ගෑනු ළමයත් මේ කසාදර කිසිම කැමැත්තකින් නෙමෙයි ඉන්නේ. මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි ප්‍රශ්නය ප්‍රශාන්ත්ගේ විවාහය ලව් මැරේජ් එකක්ද එහෙමත් නැත්නම් ප්‍රපෝසල් මැරේජ් එකක්ද කියන එක. හැබැයි මේකට උත්තර දෙන්නම් චිත්‍රා. මොකද දැන් චිත්‍රා ප්‍රශාන්ත් ගැන ප්‍රශාන්තත් වඩා හොඳට දන්න නිසා. ඒ වගේම ඔන්න ප්‍රශාන්ත්ගෙන් තමයි හරියටම චිත්‍රා ගැන දැනගන්නත් ලැබෙන්නේ. මොකද කියනවා නම් චිත්‍රා වගේම ප්‍රශාන්තත් දෙන්නට දෙන්න නොදැනුවත්වම ආදරයක් ඇති වෙලයි තියෙන්නේ. මේ විදිහට දෙන්නම ඒ දෙන්න ගැන තමන්ට ඇති වෙන හැඟීම් මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක නිසා කියන අතරේ
अवसान चित्रागे आलोकन वेदीन अवसान वतावट दिन्नगन मनोहर किया तीनों दिया अवस्थाव तीन कीला उन्नक बारटम चित्रा कीन हेमदाम पुट्रकम मावत बलागन खेमदीन मम गेदरी एलियट इन काली इक्मन मगे गेसर हटेल इन कीला इति मेघ हनम चित्राट गुड़ कमत प्रशांत मेक मारम पटने चान्स प्रशांत मारम सतुकी चित्राव हमे अगेम रेडियो प्रोग्राम मेक आप यागे बहुल आया प्रशांत इक्मन चित्राव हमे उदव करणवा उन्नति मे विधेयट चित्रा इक्मन गेदरी एलियट इन गोट प्रशांत यागे फूट्रकम चित्राव हमे इतनाट अवेल हरिम सतुन दिना बदागन इक मे लसन आदरगताव इवर विनवा मत कद सब्सक्राइब कर अंदर अलुत में वीडियो दबा नोटिफिकेशन क्लिक कर लगा ऐसा अदर अभी हेमोटम जैवेवा आई तवत् वीडियो की हम लोग।